අයිබෝන් නඩේ ගුරා සංවිධානයේ අපේ දියලි සංචාරයේ අද වෙනකොට දෙවන දවස උදා වෙලා තියෙනවා. ඉතින් ඔයාලා ඊයේ අපි එක් කරන්න ගියා කුඩලුවේ දියැල්ල සහ ඒ අපිට තියෙන තවත් දියැලි කීපයක් නැරඹීම සඳහා. ඉතින් එතෙන්දී අපි සඳහන් කරා ඒ දියැලි ආරම්භක ජල පෝෂණ ප්‍රදේශ වෙන කඳු වැටියක්. ඇත්තටම ඔයාලට බලන්න පුළුවන් ග්‍රේට් වෙස්ටර්න් අඩි මීටර් 2215ක් පමණ උස ලංකාවේ 6 වෙනි උසම කඳු තමයි මේ ග්‍රේට් වෙස්ටර්න් කඳු කන්තිය. මේ කඳු මුදුන තමයි මීටර් 2215ක් ඇරෙයිද අංගලසිතියේ මේ සදාන. අපි දැන් තලවකලේ ප්‍රදේශ තමයි අපි ඊයේ රාත්‍රියේ ගත කරේ. ඉතින් ඒ නිසා අපි තලවකලේ ප්‍රදේශයේ ආශ්‍රිතව තියෙන ටෙමෝන් දියැලත් සෙන්ක්ලා දියැලත් නරඹමින් අපි ඔයාලව නුවරලි ප්‍රදේශයට එක් කරන යන බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි සංචාරයත් සමඟ රැඳී සිටින්න සුන්දරත්වයක් විඳ ගැනීම අපිත් එක්ක එක්වන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ලස්සන දියැලක්. අතරම තනි තට්ටුවකට ගඩාහැලන තාමත් ලස්සන දියැලක්. ඔයාලා හැමෝම දන්නවා මොකද ඒ 7 මාර්ගයේ ඔසේ නුවරලියට හැටන ඔසේ යන වුණම කෙනෙකුට පාර අයිනේ දැක ගන්න පුළුවන් දියැලක්. ඩෙවොන් දියැල. අපි මේ සංචාරයේදී අපි මේ ඩෙවොන් දියැල ළඟට ආසනයට පැමිණෙනකොට අපිට හම් වෙනවා තවත් සුවිශේෂ පුද්ගලෙ. ඔහු මේ තමයි විජේසිංහ මහත්තයා. මේ විජේසිංහ මහත්තයා ඇත්තටම මේ මේ දියැලේ මේ වෙලාවේ ඩෙවොන් දියැල ගලා හැලෙන ආකාරයේ සිතුවමන නගමින් සිටිනවා. අපිට ඇත්තටම ඔහුව මීට කලින් සම්බන්ධ වෙද්දී අපි මේ දියැල නරඹන්න ආවෙලාවේ ඔහු විසින් චිත්‍රයක් මා වෙනුවෙන් නිර්මාණය කරා. අපි මේ චිත්‍රයත් ඇත්තම ඔහුගේ මිලදී ගන්න ගම විජේසිංහ මහත්තයා කොහෙද මොන බලද? මෙහෙමයි. එහෙමයි. විජේසිංහ මහත්තයා මම විජේසිංහ මහත්තයාගේ චිත්‍රයත් මිලදී ගන්න ඇත්තම ලස්සන චිත්‍රයක් අපිට දුන්නා. විජේසිංහ මහත්තයා ඇත්තට මේ චිත්‍ර අපි මේ චිත්‍ර ශිල්පියා ඔහු සම්බන්ධයෙන් මේ ඩේලි නිවුස් එකෙත් ආටිකල් එකක් ගිහිල්ලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඇත්තට මේක ඩේලි නිවුස් එකේ ආටිකල් එක. මේ ආටිකල් එක මම හිතන්නේ 2011 නොවැම්බර් 3 වෙනිදා ලාස්ට් දවසේ ගිය එක. ඉතින් විජේසිංහ මහත්තයාගේ චිත්‍ර ඔයාලට ඇඳගන්න ඕන නම් ඔයාලගේ ගෙදර හරි වෙන ආයතනයක යම් දෙයකට ඔහු සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් මම සඳහන් කරන්න ඔහුගේ දුරකථන අංකය 0742518652. ඊ විජේසිංහ. ඉතින් අතර විජේසිංහ මහත්තයා චිත්‍ර හරිම ලස්සනයි. ගියල් අපිට පාර යන කෙනෙකුට පේන්නේ මේ උඩ ඉඳන් මේ ආකාරයට. අපි ඔයාලා එක්කරන යන පල්ලයට මේට වඩා ලස්සන දර්ශනයක් ලබා ගැනීම සඳහා ඒ A7 මාර්ගයේදී ගමන් කරන
අපි නැවතිලා බැලුවා ඩෙවොන් දිය ඇල්ල. ඉතින් අපි දැන් ඔයාලව සමීප දර්ශනක් ලබා දීම සඳහා දිය ඇල්ලේ පාමුල ආසනයකට පැමිණි තිබෙනවා. අපි බලා ගන්න තුන ඩෙවොන් දිය ඇල්ල නිදුල ප්‍රදේශයේ ඉඳලා නිදුල පොලිස් ස්ථානයේ පිටිපස්සේ ඉඳලා අතරම අනිත් අක්කෝ හැටියට ඇද හැලෙන දිය ඇල්ල. අඩි 323ක් ඉතින් සඳහන් වෙන දිය ඇල්ල. මේ දිය ඇල්ල අතරම සිසුන්ටයි ලංකාවේ මේ කරබන්න අතරතුර ඔයාලා ඒසුවන් මාර්ගයේ ගමන් කරනකොට ඩෙවොන් දිය ඇල්ල සෙට්ලෑ දිය ඇල්ල අපිට නිරතුරුව පාරායිනේ දැක ගන්න පුළුවන්. ඉතින් මේ දිය ඇල්ල ගැන සඳහන් කරනක් ඉන්නේ එකක් ඇවිල්ලා අපිට මතක් වෙනවා මේ ලංකාවේ බ්‍රිතාන්‍ය සමයේ ආරම්භයත් එක්කම කූපි වගාව ලංකාවට හඳුන්වා දෙනවා. ඒ කූපි වගාවේ ආරම්භයත් සමග ඒ පුරෝගාමී වැවිලිකරුවෙක් වෙච්ච ඩෙවොන් කියන වැවිලිකරු ලංකාවේ මේ ප්‍රදේශයේ ආශ්‍රිත මේ ඩෙවොන් මතයාය ආශ්‍රිත තමයි කූපි වගාව ආරම්භ කරන්නේ. ඊට පස්සේ කූපි වගාවට ඇති වෙන දිලීර රෝග තත්ත්වයක් ඉන්න පසුකාලීනව කූපි වත් කර අපි තේවලට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ වතු අධිකාරීවරයාගේ නමින් ආරම්භ වෙන ඒ වතු සංකීර්ණයත් එක්ක තමයි මේ ඩෙවොන් දියඇල්ලට ඩෙවොන් කියන නම යෙදෙන්නේ. ඉතින් ඊට අමතරව මේ දියඇල්ල ඇත්තම කොත්මලා ඔය භූෂණය කරමින් මහවැලිගඟට ගලා යන දියඇල්ල. ඉතාම සුන්දර දියඇල්ල. ඉතින් ඔයාලට ඒක පරිසරයේ විඳ ගන්න ගම ඔයාලා මේ ඇවිල්ලා ඉන්න මේ කෝවිලක් ආශ්‍රිතව ඇතර අපි මේ සමීප දර්ශන ගේන්න අපි ඔයාලා කෝවිලක් ආශ්‍රිතව දෙනවා. ඔයාලා කෝවිලේ සද්දයක් පසුබිමින් ඇහෙනවා. මේ වගේ එනකොට පූජනීය ස්ථානයක නේද ඒ ගෞරවයක් ආරක්ෂා වෙන විදිහට සහ පොලිතින් ආදී නොඑක පරිසරයේ අපද්‍රව්‍ය රැස් නොවන ආකාරයෙන් වගකීමක් ඉටු කර මේ ප්‍රදේශයේ නරඹන්න බලත ආරාධනා කරන අපිත් මිතුරු සංචාරයේ එන්න අපිත් එක්ක ආරාධනා කරන්න ගමන්.